මේ වගේ ජයග්‍රහණ තවත් ලොකු කණ්ඩායම් සැනසිලි තෑග්ගක් විදියට මේ වෙලාවේ බාර ගන්න කැමති. Airtel 900 හැමදාමත් අපි ගන්න හිතන එකම රීලෝඩ් එක. අපිට කණ්ඩායමක් විදියට ක්‍රිකට් කෙනෙක් විදියට අපි ඉස්සෙල්ලම දෙන තරංගයේ ජයග්‍රහණය කරන්න. ඒක තමයි බොටම් ලයින් එක වගේ. ඉතින් අපිට නෙදර්ලන්ඩ්ස් ෆුල් ටීම් එකක් නෙමෙයි ඇසෝෂියේට් අපේ ප්‍රශ්නයක් නැහැ. අපි අපිට දෙන ටීම් ඇත්ත අපි ජයග්‍රහණය කරා. හොඳින් ජයග්‍රහණය කරා. ලකුණු 201ක් ගහලා වැඩිපුර බැට්ස්මන්ලා රන්ස් ගහලා හොඳ ෂොට්ස් ගහලා ජයග්‍රහණය කරා. ඉතින් ඒක ලොකු පොසිටිව් එකක්. දෙන ජනගේ ජයග්‍රහණය කරනවා කියන එක මම හැමදාම කියන පෙනල්ටි සිටුේෂන් වගේ එකක් තමයි. මොකද දුන්නාම නොගැහුවා නම් මේගොල්ලන්ටත් ගහන්න බෑ කියලා කියනවනේ. නෑ අපිට මේගොල්ලන්ට ගහන්න බෑ. මීටට ලොකු ටීම් වලට අපිට ගහන්න පුළුවන්. අපිට ඕනේ මෙතනින් මේ කණ්ඩායම මේ වගේ ජයග්‍රහණ තවත් ලොකු කණ්ඩායම් එක ලොකු නම් තියෙන ලොකු ක්‍රිකට් නේෂන්ස් එක දිනන්න. ඉතින් මම හිතන්නේ ක්‍රිකට් ලෝලීන් වශයෙන් ක්‍රිකට් ගහපු කට්ටිය වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක කන්සිස්ටන්සියක් ඉස්සරහට තියාගෙන යන්න. අපි ඒක නිසා තමයි අපි මේ ඩිස්කෂන්ස් වල අපිට එන අදහස් උත්තර ඇතුව නිකන් ක්‍රිටිසයිස් කරනවා නෙවෙයි. ක්‍රිටිසයිස් කරන එක ඕන කෙනෙක්ට කරන්න. ගොඩාක් දෙනෙක් ඉන්නවා ක්‍රිටිසයිස් කරන. අපේ කාලේ තියලා දැනුත් හිටියා. ඉස්සරහට තවත් වැඩි වේවි. හැබැයි අපි මොන හරි දෙයක් කියනකොට කියන්න ඕනේ හේතුවක් එක්ක ඒකට පුළුවන් නම් සොලියුෂන් එකක් සජෙස්ට් කරලා. ඉතින් පුළුවන් තරම් අපි ඒක කරගෙන යනවා. හැබැයි දුන්න තරංගයේ මේ තරංගය අන්තිම තරංගයේ මේකේ කිසිම එෆෙක්ට් එකක් නැහැ. ඒ කණ්ඩායමට එෆෙක්ට් එකකුත් නැහැ. අපේ එෆෙක්ට් එකකුත් නැහැ. අපි ජයග්‍රහණය කරලාන්නේ අන්තිම තරංගයේ ටයිම් මේ අපේ ටේබල් එකේ තුන් ඉන්නට එන්න විතරයි. අපි ඒක සැනසිලි තෑග්ගක් විදියට මේ වෙලාවේ බාර ගන්න කැමති.